අනුශාසනාව වැඩම වාහිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ නිවිතිගල සුනේත්‍රාදේවී රාජමහා විහාරාධිපති හෝමාගම සුනේත්‍රාදේවී ධර්මායතනාධිපති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති විචිත්‍ර ධර්ම කතික පෝజ్యපාද කොළඹගේ ආරේ යසස්සි ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් මහතා ප්‍රධාන පිරිස හිදැල්ලන ගලුකාගම දයානන්ද කොළඹගම මහතා ඇතුළු පිරිස සමග කොළඹ පහ විජය කුමාරතුංග මාවත ගීතා ප්‍රනාන්දු මැතිණිය ප්‍රධාන පවුලේ සියලු දෙනා සදහවතුනි ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු අවසරයි ස්වාමින් වහන්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්දං සරණං ගච්ඡාමි බුද්දං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියංපි බුද්දං සරණං ගච්ඡාමි ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අතිඤ්ඤාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ
අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස කාරුණික සදහෙති ගුණබාර පින්වතුනි බක්මාසයේ ඔබ හැම දිනාම මේ බලාපොරොත්තු වන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාරන්නට යෙදුණු උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි. ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මේ විශිෂ්ට දහම ඔබ අප හැම දිනාටම අපේ ආයිති භවය සුවපත් කර ගන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන නිවන් දකින්නට මේ ධර්මය නිතින්ම අපට ඉවහල් කර ගන්නට හැකියාව ශක්තිය තිබෙනවා. එනිසා විශේෂයෙන්ම බක් මාසය ලාංකිකයින් හැටියට අප හැමෝටම බොහෝම වැදගත් මාසයක් හැටියටයි අපි හඳුනාගෙන තිබෙන්නේ. ගස් කොළන්වල පල දරලා පරිසරයේ යම් වෙනසක් ඇතිවෙන මාසයක් හැටියට අපි දකිනවා බක් මාසය. එනිසා ඔබට මේ බක් මාසයේ යෙදෙන මේ ධර්ම දේශනාව දේශනා කරවීමට මා බලාපොරොත්තු වන්නේ තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කර වදාරන්නට යෙදුණු මංගල සූත්‍රය මුල් කොටගෙන ඒ සූත්‍රයෙහි එන කරුණු කාරණා අපේ ජීවිතය සුවපත් කර ගන්නට කොහොමද එය දායක කරගන්නේ කියන එක පැහැදිලි කිරීමටයි. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ මේ පෘථිවි තලයට පහළ වෙලා උන්වහන්සේ විසින් දේශිත මේ විචිත්‍ර දහම අදටත් එක හා සමානවම වැදගත්. අන්න ඒ නිසා ඒ වැදගත්කම මනසේ අවබෝධ කර ගන්නට යෙදෙන අපේ සදහැති පින්වතුන් සෑම දෙනාම මනා වූ සිහියෙන් යුක්තව මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. දුර ගමන් යන සිත එක්තැනකට ගන්නට ඕන. එක්තැනකට ගත්ත සිත හොඳින් හසුරුවමින් මනසේ හික්මවමින් අපේ ජීවිතය සුවපත් කරගන්නට එය දායක කරගන්නට ඕන.
එනිසා පින්නතුනි තථාගත ලෝතරා බුදු හාමුදුරුවෝ භික්ෂු මහා සංඝරත්නයට දේශනා කරන ධර්ම අවවාදය පිළිබඳව ඔබ හැම දෙනාම සිහියෙන් යුක්තව කටයුතු කරන්නට ඕන. කුමක්ද මේ ධර්ම අවවාදය? බුදු හාමුදුරුවෝ පෙන්වා දෙන්නේ භික්ෂුන් වහන්සේට දේශනා කරනවා ඔබට විවිධ මිනිස්සු හමු වෙනවා. ඒ විවිධ මිනිස්සු හමු වුණාට පස්සේ ඒ මිනිසුන්ගේ සිත හරිම වෙනස් විවිධාකාරයි. මෙන්න මේ විවිධාකාර වූ සිත එක් තැනකට ගන්ට භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කෙටි ධර්ම අවවාදයක් සිද්ධ කරන්නට කියලා. ඒ ධර්ම අවවාදයේ සඳහන් වන්නේ කරුණු තුනයි. සුනාත ධාරේත චරාත බන අහන්ට අහම්න බන හොඳින් මතක තියාගන්ට මතක තියාගත්ත ධර්මය ජීවිතය සුවපත් කර ගන්නට දායක කර ගන්න මෙන්න මේ උපදෙසයි බුදුහාමුදුරුවෝ සදැහැති පින්වතුනි දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලාට මේ කරුණු ටික කියලා දෙන්න කියලා මුලින්ම. ඒ අනුව ඒ බුද්ධ දේශනාවට අනුව සදැහැති පින්වත් සෑම දිනාටම මා දේශනා කරන්නේ මේ මංගල සූත්‍රය ඇසුරින් සිත සුවපත් කර ගන්න විදිය හොඳින් අහන්න. ඒ අහගත්ත ධර්ම කරුණු ටික මතක තියාගන්න. මතක තියාගත්ත ධර්ම කරුණු අපේ ආයිති භවය සුවපත් කර ගන්න, මේ ලෝක වශයෙන් ජීවිතය සුවපත් කර ගන්න එය දායක කර ගන්න. අපි හැමෝම බණහන්ට කැමති. ඒ අහන සෑම ධර්ම දේශනාවක්ම අපේ ජීවිතය සුවපත් කර ගන්නට දායක කර ගන්නට ඕන. එහෙම වුණොත් තමා අපේ ජීවිතයේ සුවපත් බව අපට උදා කර ගන්නට හැකියාව තිබෙන්නේ. එනිසා පින්නතුනි මේ ගෘහ ජීවිතය මෙන්ම පැවිදි ජීවිතය සුවපත් කර ගන්නට මෙන්න මේ මංගල සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන කරුණු 38 එකසේම අපට දායක කර ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ මංගල සූත්‍රය තුන් සූත්‍රයේ එන පළමු සූත්‍ර දේශනාව. ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාව මේ සූත්‍ර දේශනාම පිළිබඳව අවබෝධයක් තිබෙනවා. ඒ වගේම බොහෝ අවස්ථාවලදී ලෙඩ දුක් අපල උපද්‍රව සමනය කර ගන්නට, ඒ වගේම බුද්ධාදී රත්නත්‍රය ආශිර්වාදය ලබා ගන්නට අපි මේ සූත්‍රය සජ්ජායනා කරනවා. පිරිවානා පොත් වහන්සේ තුලත් මේ සූත්‍ර දේශනාව අන්තර්ගත කරලා තිබෙනවා. එනිසා මේ සූත්‍ර දේශනාවේ එන මේ කරුණු 38 අපි ප්‍රථමයෙන්ම හඳුනා ගන්නට ඕන. ඒ හඳුනා ගැනීමට පෙර මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට අවශ්‍ය කරන පසුබිම
කවර ආකාරයකින් නිර්මාණය වුණේද යන්න පිළිබඳව අපි දැනගන්නට ඕන සැදැහැති පින්වතුනි. බුද්ධකාලීන භාරත සමාජය තුළ මේ මංගල කියන වචනය කවරාකාරයකින් භාවිතා වුණේද යන්න පිළිබඳව දැන හඳුනා ගන්නට ඕන. මේක සාමාන්‍ය දෙයක් ලෙස තමා භාවිතා වුණේ මේ වචනය. ඒ වගේම මේ මංගල කියන වචනයට තවත් කරුණු තුනක් ඒකාබද්ධ කොටගෙන මිනිස්සු පැහැදිලි කරන්නට දකින්න පටන් ගත්තා. දැන් අපි හඳුනා ගන්නට ඕන සැදැහැති පින්වතුනි මෙන්න මේ කරුණු තුන මොකක්ද? හැබැයි අදත් මේ කරුණු තුන සමාජගතව පවතිනවා. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ එයට වඩා එහා ගිය දේශනාවක් තථාගතයන් වහන්සේ දේශනා කරා. හැබැයි බුද්ධ කාලීන භාරතයේ තුල තිබුණා මේ මංගල කියන කරුණට තවත් කරුණු තුනක් අන්තර්ගත කොටගෙන සමහර පින්වතුන් කිව්වා දිඨ මංගල. ඒ කියන්නේ කුමක්ද? දැකීම, ඇස පිනවන දර්ශන මංගල කරුණු ලෙස. ඒ වගේම තවත් කෙනෙක් පැහැදිලි කරන්න පටන් ගත්තා සුත මංගල. කන පින වීම සැදැහැති පින්වතුනි මංගල කරුණක් ලෙසට. ඒ වගේම තවත් අය පැහැදිලි කරන්න පටන් ගත්තා මృత මංගල, කය පින වීම මංගල කරුණක් හැටියට. දැන් සැදැහැති පින්වතුන් මේ කරුණු තුන ඔබට ඇසෙන විට ඔබට දැනෙනවා අදත් මේ ක්‍රියාදාමයන් තුල මිනිස්සු නියලෙනවා. ඇස පිනවන්ට මොන තරම් දේවල් මිනිස්සු කරනවද? කන පිනවන්ට මොන තරම් දේවල් මිනිස්සු කරනවද? කය පිනවන්ට මිනිස්සු මොන තරම් දේවල් කරනවද? හැබැයි සැදැහැති පින්වතුනි ධර්මානුකූලව ජීවිතය දකින්ව නම් මේ සෑම දෙයක්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. දැන් මේ පිළිබඳව මිනිස්සු අතර විවිධ කතිකාවත් නිර්මාණය වෙන්න කතා කරන්න පටන් ගත්තා. එයින් පස්සේ මේ සමාජගත මේ අදහස් ටික අතර විවිධාකාර මත ගැටු මිස්මතු වෙන්න පටන් ගත්තා. අවසානයේදී මේක දෙවිවරුන් අතරත් සාකච්ඡාවට බඳුන් වුණා. එනිසා අවසානයේදී තීරණයකට එනවා මේ පිළිබඳව නිවැරදි වූ, निराවුල් වූ කරුණු කාරණා දැනගන්ට අපි මේ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දැනගත් තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ හමු වෙලා මේ පිළිබඳව කරුණු කාරණා ටික දැනගන්ට ඕන කියලා දෙවිවරු තීරණය කරලා එක් දෙවියෙක් තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ජේතවනාරාමයට පෙර යම ඉක්ම වූ තැන බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. ඒක සූත්‍ර දේශනාවේදී බොහොම ලස්සනට පැහැදිලි කරලා තිබෙනවා. ආලෝකයක් විහිදුවමින් තමා ජේතවනාරාමයට මේ දෙවි වැඩම කළේ, පැමිණියේ.
අවසානයේදී අහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ සමාජයේ තුලත් දෙවිවරුන් තුලත් විවිධ වූ කතිකාවත් නිර්මාණය වෙන්න පටන් ගත්ත මේ මංගල කාරණා පිළිබඳව විවිධ කෙනා විවිධ විදිහට අර්ථ විග්‍රහ කරන්න පටන් ගත්තා. බුදුහාමුදුරනේ සමහර අය කියනවා කන පිනවීම මංගල කරුණු හැටියට, තවත් අය කිව්වා ඇස පිනවීම මංගල කරුණු හැටියට, ඒ වගේම කය පිනවීම මංගල කරුණු හැටියට. එනිසා බුදුහාමුදුරනි මේක පැහැදිලි කළ දෙන්න කියලා මේ දෙයි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ඒ ආරාධනාව අනුව තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ සදහෙති පින්වතුනි මංගල කරුණු 38ක් දේශනා කරනවා. මා මේ බක් මාසේ අවුරුදු උදාවත් සමගම ඉදිරියට අවුරුදු උදා වෙනවා මා දේශනා කරන්නේ අපේ ජීවිතය මෙන්න මේ කාල පරාසය තුල සුවපත් කර ගන්නට ඕන ආйти භවය සුවපත් කර ගන්න. මේ කාල පරාසය තුල නානාවිධ දේවල් ඔබගේ සිතට ගලාගෙන එයි. ඒ වගේම විවිධ වූ ක්‍රියාදාමයන් ඔබ සිද්ධ කරයි. හැබැයි මේ සිද්ධ කරන සෑම ක්‍රියාදාමයක්ම ඔබ උත්සාහ කරන්නට ඕන ආйти භවය සුවපත් කර ගන්නට, සසර සුවපත් කර ගන්නට ඒ ක්‍රියාදාමයේ දායක වෙන විදිහට කර ගන්නට ඕන. නැත්නම් මේ බක් මාසය තුල නානාවිද වූ ක්‍රියාදාමයන් සිද්ධ වෙනවා. ඒවා බෞද්ධයින් හැටියට ඔබේ සසර ගමන සුවපත් කර ගන්නට සමහර වෙලාවට දායක කර ගන්න හැකියාවක් උදා වෙන්නේ නැ. මෙන්න මේ නිසාම තමා සදහෙති පින්නතුනි මා තීරණය කළේ මේ මංගල සූත්‍රය මුල් කොටගෙන ඔබ සෑම දිනාටම ලංකාවාසී සෑම දිනාටම මේ සූත්‍ර දේශනාව මුල් කොටගෙන ධර්මයේ දේශනා කරන්න. එනිසා අපි බලමු තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ කරුණු 38 කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ කියලා. පළවෙනි කාරණයේ හැටියට බුදුහාමුදුරුව දේශනා කරන්නේ බාලයන් සේවනය නොකිරීම. දැන් ඔබට තේරෙනවා බාලයෝ කියන්නේ කවුද? අපේ ජීවිතය සුවපත් කර ගන්නට මේ අය වැදගත් වෙයිද? ඒ අය ඇසුරු කළාම ලැබෙන දේ මොකක්ද? කුසල්ද අකුසල්ද සිද්ධ වෙන්නේ? අන්න පින්වතුනි ඔබට මේක දැනෙන්නට ඕන. එනිසායි බුදුහාමුදුරුව දේශනා කරන්නේ ජීවිතයක් සුවපත් කර ගන්නට නම් ධර්මානුකූල මාමතකට පිළිපන් වෙලා ජීවිතය සුවපත් කර ගන්නට නම් අපි බාලයන් ඇසුරු කිරීමෙන් වැළකෙන්නට ඕන. ඒක ඔබට තේරෙනවා. කවුරුන්ද ඔබේ ජීවිතය සුවපත් කර ගන්නට දායක කර ගන්න පුළුවන් වෙන්නේ කියන එක. දෙවෙනි කාරණිය හැටියට තථාගත බුදුහාමුදුරුව දේශනා කරන්නේ පින්නතුනි පඬිතයන් සේවනය කිරීම. පඬිතයන් සේවනය කිරීම, පඬිතානංච සේවනා, සේවනය කරන්න අපට සසර ගමන සුවපත් කර ගන්නට, නිවන් දකින්න මාර්ගය කියලා දෙන, ගෘහ ජීවිතය සාර්ථක කර ගන්නට මාර්ගය කියලා දෙන, පුද්ගලයෝ ජීවිතයට ගන්නට, ඒ අය ජීවිතයට සමීප කරගෙන ඒ අයගේ අනුශාසනා තමන්ගේ ජීවිතයට ලබා ගන්නට, ඔවුන්ගේ චරිතයේ තියෙන සුචරිතවත් ගතිගුණ ජීවිතයට ගන්නට, එහෙම වුණාම අපේ ජීවිතය සුවපත්. මෙන්න මේ නිසා තමයි තථාගත ලෞතුරා බුදුහාමුදුරුව දේශනා කරන්නේ රත්තරම් පින්වතුනි. පඬිතයන් සේවනය කළ යුතුමයි ජීවිතයක් සුවපත් කර ගන්නට.
තථාගත ලෞතුරා බුදු හාමුදුරුවන්ගේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසික මේ බලන්න මේ සිව්වන පිරිස තුළම මේ අය මොන තරන්නං ප්‍රබල සේවාවක් මේ සම්බුද්ධ ශාසනය තුළ සිද්ධ කළාද. ඒ අය විසින් තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මඟ පැහැදිලි කරමින් මොන තරන්නම් ආයිති භවය සුවපත් කර ගන්ට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග ඵල පිළිවෙලින් සත්‍ය අවබෝධ කර ගන්ට මොන තරන්නම් දායකත්වයක් ලබා දුන්නද. එනිසා රටක් හැටියටත් ගම්වාසීන් හැටියටත් එවගේම නිවසක් හැටියටත් ඔබේ ජීවිතය සුවපත් කරගන්න, රටක් හැටියට සංවර්ධනය කරගන්න, ජාතියක් හැටියට නැගී සිටින්න, සෑම ජාතියක්ම නැගී සිටින්න ධර්මානුකූලව පඬිතයන් සේවනය කිරීමෙන් එය සාර්ථක කරගන්න පුළුවන් බව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරන්නට යෙදුණා. කියන්නේ බුද්ධියෙන් චරිතවත් වෙන සදහෙති පුද්ගලය අපේ ජීවිතයට සමීප කරගන්න ඕන කියන එක තමා තථාගත බුදුහාමුදුරෝ දේශනා කළේ. දැන් මේකට ලස්සන උදාහරණයක් තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා දේවානම්පියතිස්ස රජතුමාට ධර්මයේ දේශනා කළා. අන්න මිහිඳු මහරහතන් වහන්සේගේ ඇසුර ලැබමින් දේවානම්පියතිස්ස රජතුමා මේ ලක් දෙරණ බොහෝම ලක්ෂණට සුකිත මුදිත කරන්න පටන් ගත්තා. බලන්න එතකොට සදැහැති පින්වතුනි පඬිතයන් ඇසුරු කිරීම තුලින් ලැබෙන ඵල ප්‍රයෝජන. මේක අධ්‍යාපන ජීවිතයටත් එකසේම වැදගත්. දරුවෝ හැටියට කල්පනා කරන්නට ඕන හැම වෙලාවෙම බුද්ධිමත් පිරිස ඇසුරු නිසුරු කරමින් ඒ අයගේ දැනුම ලබාගෙන අපේ දැනුම දියුණු තියුණු කරගන්නට ඕන. එනිසා මනස හොඳින් තබා ගත්තොත් මේ හැම දෙයක්ම කරන්න පුළුවන් කියන එක තථාගත ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එනිසා පඬිතයන් ඇසුරු කරන්නට ඕන. ඒ වගේම තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක්. ඒ වගේම සුදුසු දේශයන්හි වාසය කිරීම මංගල කාරණයක්. පෙර කරන ලද පින් ඇති බව මංගල කාරණයක්. ආත්ම භාවය ඒකත් මංගල කාරණයක්. ඒ වගේම තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බොහෝ ඇසූ පිරූ තැන්හි ඇති බව මංගල කාරණයක්. ඒ වගේම සිල්ප දන්නා බව මංගල කාරණයක්. මනාකොට හික්මවන ලද විනයක් ඇති බව මංගල කාරණයක්. සදැහැති පින්වතුනි යහපත් වචන කතා කිරීම මංගල කාරණයක්. බලන්න තථාගත ලෞතුරා බුදුහාමුදුරුවෝ එදා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ පහළ වෙලා මේ දේශිත මේ විශිෂ්ට වූ දහම මේ මුළු මහත් විශ්වයට මේක හා සමානම වැදගත්. මේ සෑම කරුණක්ම සදැහැති පින්වතුනි මේ ධරණී තලය තුල තිබෙනවා. මෙන්න මේකයි තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේවා ගන්න අරගෙන ජීවිතයේ සුවපත් කරන්න. නිකං ඉඳලා වැඩක් වෙන්නේ නෑ. ධර්මය දැනගත්තට වැඩක් වෙන්නේම නෑ. ඒක ප්‍රායෝගික ජීවිතයට ගන්නට ඕන. දැන් අපි දන්නවා යහපත් වචන කතා කරන. දැන් අපි ජීවිතයේ තුලට සදැහැති පින්වතුනි යහපත් වචන කතා කරන්න පුරුදු පුහුණු කර ගන්නට ඕන. ඒ වුණාම ඒ ජීවිතය හරීම ලස්සනයි විචිත්‍රයි. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මව පෝෂණය කිරීම, ඒ වගේම පියා පෝෂණය කිරීම, අඹු දරුවන්ට සංග්‍රහ කිරීම, නිවැරදි කර්මාන්තය, දන් දීම, ධර්මයෙහි හැසිරීම, නෑයන්ට සංග්‍රහ කිරීම, නිවැරදි වූ කර්මාන්තය, ඒ වගේම පාපයෙන් වැළකීම, මත්පැණින් වැළකීම,
ධර්මයෙහි අප්‍රමාදීව හැසිරීම, සුදුසාට ගෞරව කිරීම, යහපත් පැවතුම් ඇති බව, ලද දෙයින් සතුටු වීම, කළ ගුණ දන්නා බව, සුදුසු කල බණ ඇසීම, ඉවසීම, කීකරු බව, ශ්‍රමණයන් දැකීම, සුදුසු කල ධර්ම සාකච්ඡා පැවැත්වීම, තපස් රැකීම, බඹසර විසීම, චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය දැන ගැනීම, නිවන් අවබෝධය, අටලෝ දහම, ශෝක රහිත බව, කෙලෙස් රහිත බව, සිත කෙලසුන්ගෙන් නිදහස් වීම. මෙන්න මේ දේශනා කරන ලද මංගල කරුණු 38. සදැහැති පින්නතුනි, සෑම කෙනෙක් කුටම තමන්ගේ ජීවිතය සුවපත් කර ගන්නට දායක කර ගන්නට පුළුවන් බවයි තථාගත බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මෙතරදී බුදුහාමුදුරන්ගේ මේ දේශනා තුنين එවැගේම පුද්ගල සංවර්ධනය, එවැගේම සදැහැති පින්වතුනි සමාජ සංවර්ධනය කියන මෙන්න මේ කරුණු දෙකම එකසේ දායක කොටගෙන සසර සුවපත් කර ගන්නට, මේ අත්භවය සුවපත් කර ගන්නට මේ මංගල කරුණු කාරණා 38ම ඉවහල් කර ගන්නට පුළුවන් බවයි තථාගත ලෝතුරා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එනිසා මේ කරුණු 38 පිළිබඳව ඔබට ධර්මානුකූලව දේශනා කරන්නට කාලය නොමැති, නමුත් ගැළපෙන පරිදි මේ බක්මාසයේ තුල ඒ කරුණු අතරින් වඩාත් සසර ගමන සුවපත් කර ගන්නට දායක කර ගන්නට පුළුවන් කරුණු කිහිපයක් ධර්මානුකූලව දේශනා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සදැහැති පින්වතුනි, තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මංගල කරුණු කාරණාටික ජීවිතයට ගත්තොත් ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයක් මිනිසාට ගොඩනගා ගන්නට පුළුවන්. ඒ වගේම රටක් හැටියට ජීවත් වෙන සෑම මිනිසෙකුටම ආධ්‍යාත්මය සුවපත් කර ගන්නට පුළුවන්. ඒ වගේම ආර්ථික දියුණුවක් ඇති කර ගන්නට පුළුවන්. එසේ ගොඩනැගෙනකොට රටක් මොනතරම් ලස්සනද, ඒ වගේම සංවර්ධනය කරා ළඟාක වෙලා තිබෙනවද? හොරකම නෑ, දූෂණය නෑ, වංචාව නෑ, කිසිම දෙයක් නෑ. රටවැසි සෑම දෙනාම බොහෝම සුවපත් වූ මනසකින් යුක්තව ජීවත් වෙනවා. මේක නිමේද අපට අවශ්‍ය? තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල දහමේ තියෙන විශිෂ්ටතාවය අපි ගන්නට ඕන ජීවිතයට අරගෙන ක්‍රියාත්මක කරලා එහි සත්‍යතාවය අවබෝධ කර ගන්නට ඕන. එනිසායි තථාගත බුදුහාමුදුරෝ දේශනා කරන්නේ, හොඳ බීජ ටිකක් වැපුරුවොත් හොඳ අස්වැන්නක් ලබා ගන්නට පුළුවන්. එහෙනම් මේ මංගල කාරණා 38ම හොඳ බීජ මේක වපුරන්නට ඕන සමාජගත මිනිස්සුන්ට. වපුරලා ඒ තුලින් හොඳ අස්වැන්නක් ගන්නට ඕන. ඒ අස්වැන්න තමා මිනිසුන්ගේ යහපත් බව. යහපත් මිනිසුන් කවදාක්වත් තවත් වෙනකොට කරදර කරන්නේ, හොරකම් කරන්නේ නේ, දූෂණය කරන්නේ නේ, වංචා කරන්නේ නේ, ධර්මානුකූලව ජීවත් වෙනවා, දැහැමිවයේ මිනිසු ජීවත් වෙනවා. එහෙම රටක් නිර්මාණය කර ගන්නට නම් සදැහැති පින්නතුනි මේ මංගල කරුණු 38 ජීවිතයට ගන්නට ඕන. එනිසා අපි බලමු තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවන පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. තථාගත බුදුහාමුදුරෝ දේශනා කරන්නේ හොඳ මිනිස්සු ඇසුරු කරන්නලු. හොඳ මිනිස්සු ඇසුරු කළොත් ඒ ජීවිතය සුවපත් වෙනවලු. ඔබ හැමෝම දන්න බෞද්ධ සාහිත්‍යයේ බොහෝ කතා තිබෙනවා.
හොඳ මිනිස්සු ඇසුරු කළොත් ඒ ජීවිතය සුවපත් වෙන බව. අර ගිරව් පැටව් දෙදෙනාගේ කතාව මතක ඇති. එක ගිරවෙක් සුළඟට ගසාගෙන ඇවුදින් සොරුන් කණ්ඩායමක් සිටින තැනට වැටෙනවා. තවත් ගිරවෙක් සුළඟට ගසාගෙන ඇවිදින් භාවනා කරන අසපුවක් ගාවට වැටෙනවා. එක ගිරවෙක් දරුණු වචන කතා කරනවා. තවත් ගිරවෙක් සිත සුවපත් වන කතා වචන කතා කරනවා. අන්න බලන්න ඇසුර තුලින් ඇතිවන දේ. එනිසා පණ්ඩිතයින් ඇසුරු කළොත් ජීවිතය සුවපත්. අපේ ජීවිතයත් සුවපත් කර ගන්නට ඕන. මේ ලැබිච්ච මනුස්ස ආත්මයේ සැදැහැති පින්වතුනි සුවපත් කර ගන්නට ඕන. හරිම දුර්ලභයි මිනිසෙක් වෙලා උත්පත්තිය ලබනවා කියන එක. ආත්ම ගණනාවක් තිස්සේ අපි පින් කරන්නට ඕන. ධර්මානුකූලව ජීවිතය දකින්නට ඕන. ඒ පිළිවෙත් පුරන්නට ඕන. පිරුවොත් තමයි අපි මිනිසෙක් වෙලා උත්පත්තිය ලබන්නේ. පිරිපුන් මිනිසෙක් වෙලා ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන් හරියට පිහිටලා හොඳ නරක නිසිලස අවබෝධ කොටගෙන ජීවිතය දකින්න මිනිසෙක් වෙන්නේ අපි පෙර සසරේ පින් කළ තිබුණා. එනිසයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දැන් මේ මංගල කරුණු 38 ජීවිතයට ගෙන යමෙක් ජීවිතය සුවපත් කර ගන්නවා නම් ඔහු ලබන්නා වූ ආත්මය නිතැතින්ම සුවපත්. එනිසයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අපේ ජීවිතය සුවපත් කර ගන්නට නම් පණ්ඩිතයන් සේවනය කරන්න බාලයන් සේවනය කළොත් ජීවිතය සුවපත් වෙන්නේ නැහැ. ධම්මපදයේ තියෙනවා බොහොම ලස්සන නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ. එනිසා අපි හොඳ මිනිස්සු ඇසුරු කළොත් හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. හරියට මේක බණ පොතේ පැහැදිලි කරනවා සුවඳ තවරන ලද කොළයක් මොන යම් මෝදයක් අපි රැගෙන ගියොත් ඒ රැගෙන ගිය භාණ්ඩේ නැවත අපි ඉවත් කළත් ඒ සුවඳේ කොළේ තිබෙනවා. මෙන්න ජීවිතය. මෙන්න මේකයි වෙන්නට ඕන. ජීවිතය සුවඳවත් කර ගන්නට ඕන. ජීවිතය අයහපත් කර ගන්නට හොඳ නෑ. ඒ වගේම මේක අනිත් පැත්තත් පැහැදිලි කරනවා. ගඳ ගහන කුණු වෙච්ච යම් දෙයක් අපි යම් පාරසලයක කොලේ කර උතාගෙන රැගෙන කියොත් ඒ දේ කොලෙත් ගඳයි පලාතත් ගඳයි. එහෙම වෙන්නේ පා කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ජීවිතය විනාශ කර ගන්නට එපා. ජීවිතය විනාශ කර ගන්නේ නරක මිත්‍ර ඇසුරත් එක්කමයි. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සදැහැති පින්වතුනි අපි ජීවිතය සුවපත් කර ගන්නට කල්යාණ මිත්‍රයෝ ඉන්නට ඕන. කල්යාණ මිත්‍රයන් නිර්මාණය වෙන්නේ පණ්ඩිතයන් ඇසුරු කිරීමෙන්. ඒ වගේම බාලයන් ඇසුරු කිරීමෙන් ජීවිතය සුවපත් වෙන්නේ නේ. ජීවිතය විනාශ වෙනවා. ඔබ දන්නවා සදැහැති පින්වතුනි අජාසත් දේවදත්ත කතාව දකින්ට ඒ තුල කුමක්ද සිද්ධ වෙන්නේ? මහා සුවිශාල පව් දෙදෙනා විසින්ම සිද්ධ කරගත්තා. සසර සුවපත් උනේ නෑ. නිරයේම උත්පත්තිය ලබන ජීවිතේ සැනසෙල්ලක් නෑ. එහෙම වෙන්න එපා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ එකයි ලැබූ මිනිසත් බව සුවපත් කර ගන්නට ඔබට හැකියාවක් තියෙන්නට ඕන. එහෙම වුණාම අපේ ජීවිතය සුවපත්. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරන සිංහලෝවාද සූත්‍රය බොහොම ලස්සනට බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි කවුද මේ ඇසුරු නොකල යුතු පුද්ගලයෝ කියන එක. අඤ්ඤදත්තුහර වචී පරම අනුප්පයමානී අපහාය සහය මේ නරක මිත්‍රයෝ මෙහිම අය සමාජයේ ඉන්නවා. ඔබට ඥානය තියෙන්නට ඕන, අවබෝධය තියෙන්නට ඕන,
මේ අය හඳුනාකන්ට. මේ අයත් එක්ක ගියොත් යන ගමන සුවපත්නේ. එහෙම අය තමා බොහෝ වෙලාවට සමාජයේ මහා විපත් ගෙන දෙන පිරිස් බවට පත් වෙලා තිබෙන. එනිසා එය අවබෝධ කරගන්ට. මෙන්න මේ නිසා සදැහැති පින්නතුනි තථාගත බුදුහාමුදුරෝ දේශනා කරනවා. තමන්ගේ ආයිති භවය සුවපත් කරගන්ට, සසර ගමන සුවපත් කරගන්ට, අවසානයේදී නිවන් අවබෝධ කොටගෙන ජීවිතය සුවපත් කරගන්ට මෙන්න ජීවිතයට ලංකර ගන්නලු. පණ්ඩිතා නංච සේවනා කවුරුන්ද? උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්ඛායි, අනුකම්පක කියන මෙන්න මේ මිත්‍රයෝ පිරිස අපේ ජීවිතයට සමීප කර ගන්නට ඒ අය තමා අපට සසර දකින්න උපකාර කරන්නේ. ජීවිතේ සුවපත් කර ගන්නට දෙපයින් නැගී සිටින්ට ශක්තියක් වෙන්නේ මෙන්න මේ අය. මේක අවබෝධ කර ගන්න ඕන කියන එකයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පණ්ඩිතා නංච සේවන, ඔබ සේවනය කරන්ට, ඔබ ඇසුරු කරන්ට නරක අය නෙමෙයි. අඤ්ඤු දත්තුහර වචී පරම අනුප්පිය බාණී අපහය සහය මේ අය නෙමෙයි ඔබ ඇසුරු කරන්නට ඕනේ. ඇසුරු කළ යුත්තේ ජීවිතය පෙන්වා දෙන උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්ඛායි, අනුකම්පක කියන මෙන්න මේ අය ඇසුරු කරගත්තොත් ඔබේ ජීවිතයේ සුවපත් බව ඉස්මතු වන බවයි තථාගත බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එනිසා හැම වෙලාවෙම පින්නතුනි මෙන්න මේ කරුණු ටික ජීවිතයට ගන්නට ඕනේ. එයින් පස්සේ මා ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම මේ ජීවිතය සුවපත් කර ගන්නට, අපි අරමුණ වන නිවනට ළඟා වෙන්න සුදුසු ප්‍රදේශයක වාසය කරන්නට ඕන. පති රූප දේශ වාසෝච පුබ්බේත කත පුඤ්ඤතා. අත්ථ සම්මාපනිදිච්ච ඒතම් මංගල මුත්තම. පිනතුනි සුදුසු ප්‍රදේශයක වාසය කරන්නත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපට පිනක් තියෙන්නට ඕන. සුදුසු ප්‍රදේශයක වාසය කරන්න. ඒ සඳහා අපි කරන ලද පින් නිතින්ම අපට දායක වෙනවා. අපි පෙර සසරී කරන ලද පින් මොනවද? පින් කියන්නේ හොඳ දේවල්. තවත් කෙනෙකුට කරදරයක් නොවි ජීවිතය දකින්ව නම් ධර්මානුකූලව භාවනාවට අනුගතව දුගී මගී ආචකාදීන්ට දන් දෙමින් අපේ ජීවිතය සුවපත් කර ගන්නව නම් හිතන්න මොන තරම්නම් දැහැමි ජීවිතයක්ද කියලා. ඉතින් මේක ලබන්ට පති රූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක වාසය කරන්නට ඕන. ඒ නිසා තමා සමහර වෙලාවට සමහර අවස්ථාවලදී අපි තමන්ගේ ජීවිතය ගෙන යන ප්‍රදේශයන් පිළිබඳව යම් කලකිරීමකටපත් වෙනවා. සමහර අවස්ථාවලදී හා සම්බන්ධ විවිධ වූ වචන කතා කරනවා. හැබැයි ඒ ගැන ධර්මානුකූලව සිතමින් තමන්ගේ ජීවිතය සුවපත් කර ගන්නට කටයුතු කරන්නට ඕන. දැන් තථාගත ලෞතර බුදුහාමුදුරුවෝගේ දේශනා තුල පැහැදිලි වෙන ඔය පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයන්හි වාසය කිරීම. සමහර අය නිහඬ නිසංසල පරිසරයන් වල ජීවත් වෙනවා. සමහර අය තමන්ගේ නිවස බොහොම ලස්සන සුදුසු වාසියට සුදුසු ස්ථානයක් බවට පත් කර ගන්නවා. ලද දෙයින් සතුටු වෙලා බොහොම නිහඬ ජීවිතයක් ගත කරනවා. සමහර අය භාවනා කරනවා. සමහර අය භාවනා කරන්න විවිධ ප්‍රදේශයන් වලට ගමන් කරනවා. වනාන්තර වෙත, ආරණ්‍ය සේනාසන වෙත තමන්ගේ ජීවිතය සුවපත් කරන්ට අවසානයේදී ගමන් කරනවා. එයින් ලැබෙන සිසිලස පුදුම තරම් බලවත්. වනාන්තරයක දැනෙන සිසිලස මහා බලවත් සිතක් සුවපත් කරගන්න. ඉතින් ඒ නිසා
අපි හැමෝම සුදුසු ප්‍රදේශයක වාසය වෙන්න නම්, වාසේව කරන්නට නම් පුබ්බේත කතපුඤ්ඤතා පෙර කරන ලද කුසල් බලපවත්වෙනවා. තවදුරටත් මේක ගත්තොත් පෙර සසරේ කරපු කුසල් ප්‍රතිවිපාක දෙනවා කියලා ඔබට හොඳ අවබෝධයක් ගොඩනගා ගන්න පුළුවන්. සදැහැති පින්වත්තුනි, කොතනින්ද? සීවලි මහරහතන් වහන්සේගේ ඒ චරිතය දෙස බැලුවාම ඔබට කොච්චරනම් අවබෝධ වෙනවද? උන්වහන්සේට කවමදාක්වත්ම දානීය වැරදුනේ නෑ. ඒ උන්වහන්සේ පෙර සසරේ කරපු පින් නිසා. එවකේම ගෝසිත සිටු කුඩා කාලයේදී මරන්න කොච්චර උත්සාහ කළත් මරන්න හැකියාවක් උදා වුණේ නෑ පෙර සසරේ කරපු පින්. හැබැයි ලෝසක හාමුදුරුවන්ට බඩ පිරින දානි හමු වුණේ නෑ අන්න ප්‍රතිවිපාක දෙන විදිය. චුල්ලපන්තක හාමුදුරුවෝ මාස ගණනාවක් ගාතාවක් පාඩම් කරන්න උත්සාහ කළා, හරි ගියේ නෑ. ඒ නිසා මගේ රත්තරම් පින්නතුනි, ඔබ හැම දිනාම කල්පනා කරන්නට ඕන ජීවිතය සුවපත් කර ගන්නට නම් පුළුවන් තරම් පින් කර ගන්නට, ධර්මානුකූලව ජීවත් වෙන්න, තවත් කෙනෙකුට කරදරයක් නොවන විදිහට ජීවත් වෙලා අපේ ජීවිතය සුවපත් කර ගන්නට අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නට ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිතේ සාර්ථකත්වය ගොඩනගා ගන්නට පුළුවන්. මේ බක් මාසයේ බුදුරජාණන් වහන්සේ දේශිත මේ මංගල සූත්‍රය බක් මාසයේ තුල ඔබට දේශනා කරන්නට ගත්ත මේ මංගල සූත්‍රය බුද්ධ දේශනාව අපේ ජීවිතය සුවපත් කර ගන්නට නිතින්ම දායක කර ගත්තොත් බොහෝ ගැටලු සමනය කොටගෙන බක් මාසයේ තුල බොහෝම නිදහස් මිනිසෙක් විදියට තමන්ගේ නිවස මුල් කොටගෙන දරුවොත් ඒක රාසී කොටගෙන ධර්මයට අනුගතව ජීවිතය දකින්න පුළුවන් මේ මංගල සූත්‍රේන කරුණු 38 තමන්ගේ ජීවිතයටගෙන කටයුතු කර ගත්තොත්. එනිසා තවත් එක් කරුණක් පැහැදිලි කරනවා නම් බුදුහාමුදුරු දේශනා කරනවා අපේ වචන යහපත් කර ගන්නට ඕන. බක් මාසයේ සදැහැති පින්නතුනි වචන බොහෝම සංවරශීලීව ගොඩනගා ගන්නට ඕන. ඒ ජීවිතය හරියම විචිත්‍ර වෙයි. තමන්ගේ නිවසට පැමිණෙන ආගන්තුකෙයින්ට ඥාතීන්ට බොහොම සුහදශීලීව කතා කරන්නට, අවට ජනතාවට සුහදශීලීව කතා කරන්න, ඒ කතාව මුළු ජීවිත කාලෙම තියාගන්නට. වචනය මහා බලවත්. වචනයක් තුලින් ජීවිත වෙනස් කරන්නත් පුළුවන්, නැති කරන්නත් පුළුවන්. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යහපත් වචන බාහු සච්ඡංච සිප්පංච. හැම වෙලාවෙම බොහොම ලස්සන වචන භාවිතා කරන්න. ඒ වගේම වචනයෙන් සිදුවෙන අකුසල ක්‍රියා යටපත් කොටගෙන ජීවිතය සුවපත් කර ගන්නට. බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, හිස් වචන කතා කරන්න එපා. හැම වෙලාවෙම තමන් දෙස දකිමින් තමන්ගේ ලැබූ මනුස්සාත්ම භවය සුවපත් කර ගන්නට හැම වෙලාවෙම සදැහැති පින්වත්නි උත්සාහගෙන මේ බක් මාසයේ මංගල කරුණු 38 ජීවිතයටගෙන ජීවිතය සුවපත් කර ගන්නා ලෙස ඔබ පින්වත් සෑම දිනාටම සිහිපත් කර සිටිනවා. තෙරුවන් සරණයි සෑම දිනාට. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි වෛද්‍ය චම්පා අරුන්ධති හේරත් මැතිණිය, වරලත් ඉංජිනේරු ශ්‍යාමලී දීප්තිකා හේරත් මැතිණිය සමග ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් මහතා, පවුලේ දූ දරුවන් ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අලව්ව පරමා උල්ල ඉලුක්මඩිත්තවත්තේ පදිංචි ආර් ආර් පී රත්නායක මැතිණියගේ 86 වැනි ජන්මදිනයේ යෙදෙන 2024 අප්‍රේල් මාසයේ 8 වැනි දින අද දින එතුමියට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය ප්‍රාර්ථනා කරමින්, ඒ වාගේම අප්‍රේල් මාසයේ 9 වැනි දිනට යෙදෙන ජන්මදිනයේ යෙදෙන දිවංගත එච්.එම්. පුංචිනෙලමේ හේරත් මැතිතුමාට නිර්වාණ සෝය ප්‍රාර්ථනා කිරීම මුඛ්‍ය පරමාර්ථය. ඒ වාගේම පවුල්වලට සහසම්බන්ධ සියලු දෙනාට, දූ දරුවන්ට, මොණුබුරු මිනිබිරියන්ට, එයගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා කියන
උදාර ප්‍රාර්ථනාව ඇතිවයි අද දවසේදී වෛද්‍ය චම්පා රුන්දති හේරත් මැතිනිය, වරලත් ඉංජිනේරු ශ්‍යාමලී දීප්තිකා හේරත් මැතිනිය සමග ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් මහතා පවුලේ දූදරුවන් අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. අපි මේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. දයානන්ද කොළඹගම මහතා මංගෙදර ගලුකාගම හිදැල්ලන සිට ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ නිවිතිගල කොළඹගම ඉහළකන්ද පදිංචිව සිටි PW සයනේරිස් පියාණන් මියගොස් වසර දහසයක් පිරීම එතුමා සිහිපත් කිරීම පින් අනුමෝදන් කිරීම, රත්නපුර පතුල්පාන දීපාණී සිරියලතා නැගෙනිය මියගොස් වසර හතක් පිරීම එතුමිය සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, රත්නපුර ගොළුවාවිල පදිංචිව සිටි වසර හතකට පෙර දිවංගත වුණ GK ජිනදාස වෙදමහතා සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, ගලුකාගම මංගෙදර වසර 6කට පෙර දිවංගත වුණ D ජොසලින් නෝනා මැතිනිය සිහිකර පින් අනුමෝදන් කිරීම, මිය පරලව ගිය සංසාරගත සියලුම නැසියන්ට පින් අනුමෝදන් කිරීම, දැනට සුජීවත්ව සිටින ඉහළකන්දේ පදිංචි PW සොපිනෝනා මැතිනියට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, ධර්මශ්‍රවණය කළ ඔබට ඔබේ පවුල්වල හැම දෙනාටම සිත ශාන්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව ද ඇතිවයි අද දවසේ දයානන්ද කොළඹගම මහතා මංගෙදර ගලුකාගම හිදැල්ලන සිට ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ. අපේ දයානන්ද මහතාටත් පවුලේ දූදරුවන් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. කොළඹ 5 විජය කුමාරතුංග මාවත 185 නිවසේ පදිංචි ගීතා ප්‍රනාන්දු මැතිනිය සහ රුවන් ප්‍රනාන්දු මහතා ධර්මදේශනාවේ දායකත්වයට එක්වෙන්නේ අප්‍රේල් මාසයේ 8 දිනට උපන් දිනයේ දෙන අද දිනට කොළඹ 5 පදිංචි වෛද්‍ය චමත් ප්‍රනාන්දු පුතණුවන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, සෞභාග්‍යමත් අනාගතයකට සහ උසස් අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, අපි ඔබතුමාට සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලෝක ප්‍රාප්ත දෙපාර්ශවයේ දෙමව්පියන් ප්‍රධාන සියලුම නැහිත මිතුරන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ද ඇතිවයි කොළඹ 5 විජය කුමාරතුංග මාවත 185 නිවසේ පදිංචි දෙමව්පියන් රුවන් ප්‍රනාන්දු මහතා සහ ගීතා ප්‍රනාන්දු මැතිනිය අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. සදැහැති පින්වත්තුනි, ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ජනිත කර ගන්නට යෙදුණු සියලුම පින් නමින් මිය පරලව යන්නට යෙදුණු සියලු මළගිය ඥාතීහු මේ උතුම් පින් අනුමෝදන්ව නිවනින්ම සැනසෙත්වා කියන ප්‍රාර්ථනා සිතින් පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. එවකිම රැස් කරගත් සියලු පින් ධර්ම ශ්‍රවණය කළ ඔබ පින්වත් සෑම දිනාම සුරකින සියලු දෙවියෝ මේ උතුම් පින් අනුමෝදන්ව ඔබ සෑම දිනාම සුරකිත්වා කියන ප්‍රාර්ථනා සිතින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. කතං අම්මේහි ඉමං පුඤ්ඤං සබ්බ සංපත්ති සාධකං සබ්බේ දේවානුමෝදන්තු අම්හි රක්කන්තු සබ්බදා. අවසාන වශයෙන් ඔහොම වන්දනා කර ගන්ත සෑම දෙනාම අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායිනු
චත්තාරු ධම්මා වද්ධංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නිවිතිගල සුනිත්‍රා දේවී රාජමහා විහාරාධිපති හෝමාගම සුනිත්‍රා දේවී ධර්මායතනාධිපති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද කොළඹගේ ආර්ය යසස්සි ස්වාමින් වහන්සේ අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු 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 මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් නොපමාව අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 69 41 40 මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.